අපේ ලිස්ට් එකේ මුලින්ම තියෙනවා සාදීන රූපවාහිනිය හරහා ගොඩක් කාලයකට කලින් විකාශනය වුණු ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණු බොඳ මීදුම් කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සාරංග දිසාසේකර විසින් ඒ දනුක කියන චරිතයෙන්. ඒ වගේම මේ කතාවට ප්‍රධාන නිලිය ලෙස රංගන දායකත්වය ලබා දීලා තියෙන්නේ උදාරි වර්ණකුල සූර්ය විසින්. ලිස්ට් එකේ දෙවනි තැන අරන් තියෙනවා හිතුවක්කාරී කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍ය විකාශනය වන්නේ ස්වාධීන රූපවාහිනිය හරහා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස සාරංග දිසාසේකර අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස රංගනයේ දායකත්වය සපයනවා එමාෂා සෙනවිරත්න. ලිස්ට් එකේ තුන්වෙනි තැන අරන් තියෙන්නේ සරණවාහිනිය හරහා විකාශනය වුණු අග්නි පියාපත් කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ ටෙලි නාට්‍යයේ අනුරාධ කියන චරිතයෙන් සාරංග දිසාසේකර අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ශලනි තාරකස් සමගින් සඳනි ප්‍රනාන්දු මේ කතාවට ප්‍රධාන නිලියන් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ලිස්ට් එකේ හතරවෙනි තැන අරන් තියෙනවා සාදීන රූපවාහිනිය හරහා ටික කලකට පෙර විකාශනය වුණු රන් සමනලයෝ කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ නිලංග කියන චරිතයෙන් තමයි සාරංග දිසාසේකර අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රොෂාන් රණවන සමගින් ආශා ඉදිරිසිංහ මේ කතාවේ සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා. සරණවාහිනී නාලිකාව හරහා විකාශනය වුණු වෙස් කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ පස්වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවාගේ චරිතය වන දේවින්ද කියන චරිතය නිරූපණය කරන්නේ සාරංග දිසාසේකර විසින්. ඊට අමතරව මේ ටෙලි නාට්‍යයට දිනක්ෂි ප්‍රියසත් සමගින් විනෝ උදානි සිරිවර්ධන ප්‍රධාන චරිත ලෙස රංගනයේ දායකත්වය සපයලා තියෙනවා. ලිස්ට් එකේ 6 වෙනි තැන අරන් තියෙනවා හිරු නාලිකාව හරහා විකාශනය වුණු අකුරු මැකී නෑ කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ ටෙලි නාට්‍යයේ පවන් කියන ගුරුවරයාගේ චරිතය සාරංග දිසාසේකර විසින් මේ කතාවේ නිරූපණය කරනවා. ඒ වගේම මේ කතාවට දිනක්ෂි ප්‍රියසත්, චතුරිකා පීරිස් සමගින් ගයන් වික්‍රමතිලක රංගන දායකත්වය සැපයුවා. අපි 7 වෙනි තැනට තෝරගෙන තියෙනවා සාරංග දිසාසේකර රංගනයෙන් දායක වුණු පැරණි ටෙලි නාට්‍යයක්. ඒ කතාව තමයි සිරස නාලිකාව හරහා විකාශනය වුණු ගඟ අද්දර කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ කතාව විකාශනය වන්නේ 2011 වර්ෂයේදී. ඒ වගේම සාරංග දිසාසේකර සමගින් ශලනි තාරක ප්‍රධාන චරිත මේ කතාවේ නිරූපණය කරනවා. ඉතින් සාරංග දිසාසේකර මේ කතාවේ රංජිත් කියන චරිතය නිරූපණය කරනවා. සරණවාහිනී නාලිකාව හරහා විකාශනය වුණු ආරකෝටිය කියන කතාව ලිස්ට් එකේ 8 වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ කතාවේ ලාරා කියන චරිතය සාරංග දිසාසේකර විසින් නිරූපණය කරනවා. ඒ වගේම මේ කතාවට දිනිති වල්ගමගේ සමගින් සුරාජ් මාපා ප්‍රධාන චරිත ලෙස දායක කරගෙන තියෙනවා. ලිස්ට් එකේ 9 වෙනි තැන අරන් තියෙනවා ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන පබා කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ කතාවේ සාරංග දිසාසේකර වෛද්‍යවරයෙකුගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව මේ කතාවේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන්නේ අමිල අබේසේකර ඒ ආමන්ත කියන චරිතයෙන්. ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස පබා කියන චරිතයෙන් මේ කතාවට රංගනයේ දායකත්වය ලබා දුන්නේ උපේක්ෂා සර්ණමාලි. සිරස නාලිකාව හරහා විකාශනය වුණු ටෙලි නාට්‍යයක් වන මිනිගන් දෑල කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ 10 වෙනි තැන අරන් තියෙනවා. මේ කතාවට ස්ටෙෆන් කියන චරිතයෙන් තමයි සාරංග දිසාසේකර රංගන දායකත්වය ලබා දුන්නේ. ඒ වගේම උද්දික ප්‍රේමරත්න සමගින් තිසුරු යුවනිකා මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඉරු නාලිකාව හරහා විකාශනය වුණු වස්සානේ ප්‍රේමය කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ 11 වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත ලෙස උද්දික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර සමගින් උපේක්ෂා සර්ණමාලි රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම සාරංග දිසාසේකර ආදිත්‍ය කියන චරිතයෙන් මේ කතාවේ අපිට දැක බලා ගන්න පුළුවන්.
සාරංග දිසසේකර මෑතකදී රංගනෙන් දායක වුණු තවත් ටෙලි නාට්‍යයක් තමයි ජාතික රූපවාහිනිය හරහා විකාශනය වුණු රෑනගල් වලව්ව කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ ටෙලි නාට්‍ය සඳහා සාරංග දිසසේකර උද්දික ප්‍රේමරත්න සමගින් ආශා ඉදිරිසිංහ රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා සාරංග දිසසේකර. ඉතින් සාරංග දිසසේකර සමගින් ආශා ඉදිරිසිංහ ප්‍රධාන නළුවා සහ නිලිය ලෙස රංගන දායකත්වයේ සැපයූ තවත් ටෙලි නාට්‍යයක් ලෙස සාදීන රූපවාහිනිය හරහා විකාශනය වුණු කළු කුරුල්ලා කියන ටෙලි නාට්‍යය අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ටෙලි නාට්‍යයේ සුදු අප්පු කියන චරිතය නිරූපණය කරන්නේ සාරංග දිසසේකර විසින්. සාරංග දිසසේකර සහ දිනක්ෂි පියසත් ප්‍රධාන චරිත නිරූපණය කරන සාදීන රූපවාහිනිය හරහා විකාශනය වුණු නිරාශා කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ 14 වෙනි තැන අරන් තියෙනවා. ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු ලන්සුපතිනියෝ කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ 15 වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍ය සඳහා සාරංග දිසසේකර, විදූෂි උත්තර, දිනක්ෂි පියසත් සමග තිසුරි යෝනික රංගන දායකත්වය ලබා දුන්නා. ලිස්ට් එකේ 16 වෙනි තැන අරන් තියෙනවා චංචල රේඛා කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ කපිල කියන චරිතය සාරංග දිසසේකර විසින් මේ කතාවේ නිරූපණය කරනවා. ඒ වගේම මේ කතාවට ප්‍රධාන නිලිය ලෙස රංගන දායකත්වය ලබා දීලා තියෙන්නේ දිනක්ෂි පියසත්. හිරු නාලිකාව හරහා විකාශනය වුණු බිනරමලි කියන ටෙලි නාට්‍ය ලිස්ට් එකේ 17 වෙනි තැන අරන් තියෙනවා. මේ කතාවට උදාරි වර්ණකුල සූර්ය ප්‍රධාන නිලිය ලෙස රංගන දායකත්වය සපයනවා. ඒ වගේම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සාරංග දිසසේකර විසින්. ඒ වගේම ලිස්ට් එකේ 18 වෙනි තැන අරන් තියෙන්නේ සාදීන රූපවාහිනිය හරහා විකාශනය වුණු හිරු ඇවිදින් කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන්නේ සාරංග දිසසේකර. ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වනවා දිනිති වල්ගමගේ. හිරු නාලිකාව හරහා විකාශනය වුණු බටහිර අහස කියන ටෙලි නාට්‍යයේ ලිස්ට් එකේ 19 වෙනි තැන අරන් තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිලිය ලෙස රංගන දායකත්වය ලබා දුන්නේ ශලනි තාරකා. ඒ වගේම සුපුරුදු පරිදි ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ සාරංග දිසසේකර. ඉතින් ලිස්ට් එකේ අවසානයටම තියෙනවා සර්ණවාහිනි නාලිකාව හරහා විකාශනය වුණු හංස පියාටු කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන්නේ තාරුකා වන්නියාරච්චි. ඒ වගේම ප්‍රධාන නළුවා ලෙස සාරංග දිසසේකර රංගනය දායකත්වය ලබා දුන්නා.